ලෝකේතුරු ජීවත් වෙන මනාලි ප්‍රභේද කොටස් දෙකකට බෙදෙනවා. එක් ප්‍රභේදයක් තමයි ආසියාතික අලිය. අනිත් ප්‍රභේදය තමයි අප්‍රිකානු අලිය. මේ ලංකාව තුළ ජීවත් වෙන්නේ ආසියාතික අලිය කියන විශේෂයෙන්. ආසියාතික අලියට ලෝකේ පුරා තියෙන ලොකු පිළිගැනීමක්. ඒ වගේම ලොකු වටිනාකමක්. කිසිදු ප්‍රාග්ධනයක් එහෙම නැත්නම් කිසිදු ආයෝජනයක් දරන්නේ නැතුව ලංකාවට ඩොලර් උත්පාදනය කරන සත්වෙක් විදිහට මේ වනාලිය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මේ වනාලිය නරඹන්න සංචාරකයන්ට තියෙන්නේ ලොකු උනන්දුවක්. නමුදු අදවන විට මේ අපේ වනාලිය පත්ව තියෙන තත්ත්වය නම් ඉතාමත් ශෝචනීයයි. මේ වසර තුල මේ වන විට අලි ජීවිත 277ක් අහිමි වෙලා තියෙනවා. ඒ වගේම මිනිස් ජීවිත 113ක් රටට අහිමි වෙලා තියෙනවා. මම අද්දගෙන් යන්න ගියා මගේ දරුවා. මගේ දරුවා නෙළමුණා මට අහිමි වුණා. අලි මිනිස් ගැටුම කළමනාකරණය සඳහා ලංකාවේ ඇති ප්‍රධානතම ක්‍රමවේදය ලෙස සාම්ප්‍රදායික අලි වැට හඳුන්වන්න පුළුවන්. අලියෙක්ගේ වල් ගැහුණාත් මේ කණුව පෙන්නනවා. මේ නිකන් තියෙන මේවා. මේට අමතරව අලි මිනිස් ගැටුම निराකරණය සඳහා තවත් ක්‍රමවේද කිහිපයක් ලංකාව තුල ක්‍රියාත්මක වනවා. වන අලි අල්ලා ඉවත් කිරීම, වන අලි පළවා හැරීම, අලි වෙඩි භාවිතය, අගල් කැපීම, තල් සහ බෝගන් විලා හා දෙහි වෙන ශාක උපයෝගී කරගෙන ජීව වැට ඉදි කිරීම සෙසු පියවර ලෙස හඳුන්වන්න පුළුවන්. අලි මිනිස් ගැටුම් බහුලව තිබුණු රටක් තමයි මේ දකුණු අප්‍රිකාව කියලා කියන්නේ. ඔවුන් මේ ගැටලුව කළමනාකරණය කර ගැනීම සඳහා යොදාගත් පිළිවෙත තමයි මීමැසි පාලනය. අප්‍රිකාවේ මීමැසි වැටවල් තියෙනවා. ඒක ශ්‍රී ලංකාවේ ට්‍රයල් කරා. තම මේක කරන්න ආරම්භ කරෙත් අප්‍රිකාවේ කරන ඒ ડોක්ටර් ලූසි කිං කියන නෝන මහත්මයා. අවාසනාවන්තට අපේ මීමැස්සොන්ගේ ශබ්දයට අලි බයත් නැහැ. අලි වගහානි කරන්නේ රැට. අපේ මීමැස්සෝ රැට බුදි. වැටේ වැදුනහම අලියා මීමැස්සෝ එළියට එන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක අසාර්ථකයි. අලි මිනිස් ගැටුම කළමනාකරණයට විසඳුමක් සොයන පර්යේෂකයන් හඳුන්වා දෙන නවතම ක්‍රමය වන්නේ ප්‍රජාමූල ග්‍රාමීය විදුලි වැට ඉදි කිරීමයි. දැන් හැම රජෙම හදන්නේ අලි ටික රක්ෂිත ප්‍රදේශවලට පලවා හැරලා කොටු කරන්න. අවුරුදු 65ක එක වැඩ කරලා නැහැ. මට කිසිම විශ්වාසයක් නැහැ 66 වෙනි අවුරුද්ද එක වැඩ කරයි කියලා. බොරුවට මහජන මුදල් වියදම් කරන්නේ නැතුව ඒක. වෙන විකල්පයකට යන්න ඕනේ. ඒක තමයි ග්‍රාමීය ප්‍රජාමූල ග්‍රාමීය විදුලි වැට. ගම්මාන වටේ සහ කුඹුරු යායවල් වල. වනය වටකරාලි වැට සැකසීම වෙනුවට ගම වටකර අලි වැට සැකසීම මෙම ප්‍රජාමූල ග්‍රාමීය විදුලි වැටෙහි විශේෂත්වයයි. ඒක අපිට ගොඩක් වටිනවා, ගොඩක් සාර්ථකයි වැඩේ. අලියෙක් හරි වනසතෙක් ගොනෙක් මුවෙක් ඒ වගේ සතෙක් ආවත් සාමාන්‍ය තට්ටු වෙන පරක්කු විතරයි. ගැස්සිලා ආයේ එන්නේ නැහැ. වනයේ තුල ජීවත් වෙන වනාලියා ගම් වැදුනද, ගම තුල ජීවත් වෙන ගැමියා කැලෑ වැදුනද, ඒ කෙසේ නමුත් මේ අලි මිනිස් ජීවිත දෙකම අපිට වටිනවා.